ආයි බෝවන් අපි අද කතා කරන්නේ ගැටුම් නිරාකරණය පිළිබඳව අපිට අපගේ යහළු ඉහෙලියන් හිතවතුන් සමගින් සමහර කාරණා සම්බන්ධයෙන් මතභේද ඇති වෙන අවස්ථා තිබෙනවා අපි එකඟ නොවන කරුණක් සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවීම සාමාන්‍ය දෙයක් අපිට එකම පුද්ගලයා සමග විවිධ කරුණු සම්බන්ධයෙන් විවිධ මතභේද ඇති වී අපේ සිත්‍රි දෙන අවස්ථා තිබෙන්නට පුළුවන් මේ සිත්‍රි දීම් හේතුවෙන් අපිට තරහ ඇති වෙනවා අපි වැඩිපුර අවධාරණය කරන ලබන මතයකට අන්නායකඟ නොවන විට අපි ඒ ගැටුමක් ලෙස හඳුන්වනවා මෙවන් ගැටුම්කාරී අවස්ථාවකදී අපට සරල පියවර කිහිපයක් අනුගමනය කරමින් අපිට මේ ගැටුම निराකරණය කර ගැනීමට හැකියාව තිබෙනවා ප්‍රථමයෙන්ම තමාට මේ ගැටුම පිළිබඳ දැනෙන ආකාරය සහ තමන් කනගාටුවෙන් සිටින්නේ ඇයි කියන කාරණාව අපි අනිත් පුද්ගලයාට පැවසිය යුතුයි ඉන්පසු දෙදෙනාම එකතු වී මේ ගැටුම निराකරණය කර ගැනීමට ක්‍රම කිහිපයක් සොයාගත යුතුයි මේ ක්‍රමාන්තයෙන් හොඳම විසඳුම තෝර ගැනීම අප ඊළඟට කළ යුතුයි අවසානයේදී මේ හොඳම විසඳුම ක්‍රියාවට නංවමින් අපිට නැති වූ හිතවත්කම් මිත්‍රකම් නැවත ගොඩනගා ගැනීමට හැකියාව තිබෙනවා ඒ ආකාරයෙන් මේ ගැටුම निराකරණය කර ගැනීම වගේම අපි සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක් තිබෙනවා මෙවන් අවස්ථාවකදී අපගේ ආවේග පාලනය කර ගැනීම ඒ අතරින් විශේෂයි අපි අනෙක් පුද්ගලයන් පවසන දේට අහුම්කන් දිය යුතුයි ඒ අතරතුර ඕ මට දැනෙනවා වැනි ප්‍රකාශ කිරීමද ඉතා වැදගත් මෙවන් අවස්ථාවකදී අනෙක් පුද්ගලයන් අප මෙන්ම විශේෂයි කියලා අප සිතිය යුතුයි ඔහුට හෝ ඇයට මට මෙන්ම වැදගත් යමක් පැවසීමට තිබෙන බවත් අප සිතිය යුතු කාරණාවක් ඉතින් අපි දැන් දන්නවා මෙවන් මතභේදයක් හෝ ගැටුමක් ඇති වුණ අවස්ථාවකදී අපගේ ආවේග සහ හැඟීම් පාලනය කර ගැනීම තුළින් අපිට ඒ ගැටුම निराකරණය කර ගැනීමට හැකියාව තිබෙනවා කියලා ඔබටත් පුළුවන් තවත් පුද්ගලයෙකු සමග ගැටුමක් හෝ මතභේදයක් ඇති වුණ අවස්ථාවකදී මේ සරල පියවර කිහිපය අනුගමනය කරන්න. ඒ වගේම නිවසේ වී සුරක්ෂිතව රැඳී සිටින මේ අවස්ථාවේදී ඔබගේ නිවසේ අනිත් පුද්ගලයන් සමගත් මේ කරුණු බෙදා හදා ගැනීමට ඔබට දැන් අවස්ථාව තිබෙනවා. ඉතින් ඔබට මේ වටිනා වීඩියෝව රැගෙන ඉන්නේ Room to Read ආයතනයෙන් මම තුෂාරි පිලානේගොඩ. ස්තුතියි.